ඩිපෙත්තම ඇවිල්ලක් දන්නේ නැහැ නේ. පා ඩිපෙත්තම යන්නේ. කොළඹ පැත්තේ නම් යට වෙලා ඇත්තේ. කරකට යට වෙලා තියෙනවා. ඒ ට්‍රැෆික් එක මම බැලුවේ නේ මොකද ඇන්නේ. මට සද්දේ වුණා. මං එළියට ඇවිල්ලා බලන් අහන් හිටියේ. දෙවෙනි එකක් වෙනකොට මට දැනුණා. ඉද වාහන තුන තියෙනවා දැන්. මම කකා හිටියේ. කකා ඉන්නකොට මට සද්දේ වුණා. මම ඒක තියලා දැන් කැප් තියෙන හොඳ පොලිස් කැප් තියෙන බූට් තියෙන මේ තියෙන මේ බූට් එක ඇට වෙනා මේ යකඩ වැටි ඒ පුතේ දෙවෙනි පාර එනකොට තමයි ඔය මේක මේ වෙලා තියෙන්නේ සබත්තු ගලවල දාලා තියෙන මේක වැටාපු එක පුතේ මේ අනාගතල පද්දුවක් තියෙන මල්ලි හලෝ හට ඉක්මන් කරලා යන්න බලන්න හොඳේ යමු ඈ වන්න ලී අයිය बूटे टोचे हाँ ले पा रहा हम ओ अंदर यहाँ काटी आता है මේ මේ අර පේන තෙක් මාත් යට වෙලා තියෙනවා පේන තෙක් මාත් යට වෙලා තියෙනවා මේ බලන්න මේ මේ ගියාගෙන මේ වාහනේ කෑල්ල එනවා ඒ කැමරත්ත මේ බලන්න මේ වාහනේ කෑල්ල සංගොඩ කන්ද විශාල ප්‍රමාණයක් නායකය තියෙන මීටර් 500ක් පමණ දිගට ඒ වගේම උස අඩි 10කට වඩා ඉහළට පස් කන්ද වැටිලා තියෙන අධිවේග පාර විශාල ප්‍රමාණයක් වැහිලා තියෙනවා මේ වෙලාවේ අටහ මාට වගේ මහ විශාල සද්දයකුත් එක්ක තමයි මේ මහා පස් කන්දක් ඇවිල්ලා මේ වෙලාව යට වුණේ ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රදේශයේ තමත් අවදානම් තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ
හිතනවා මීටර් 150ක් පමණ දුරට මේ නායම එලා තිනවා හැකික්මනින් අපි ඉවත් කරන්න බලනවා මේ පස් සහ මේ ගස් මේ වෙලාව වැටිලා තිනවා ඉවත් කරන්න බලනවා ඉවත් කරලා හැකික්මනින් මාර්ගයේ ගමනාගමනයට ඉඩ ලබා දෙන්න අපේක්ෂා කරනවා දැනට පින්න දූවෙන් කොළඹ සිටින අය පින්න දූවෙන් එළියට ගිහිල්ලා ඉමදුවෙන් නැවත ඇතුල් වෙන්න පුළුවන් අධිවේගී මාර්ගයට ගාල්ල දෙනියයි මාදම්පේ කියන මාර්ගය ඔස්සේ තමයි. ඒ කියන්නේ පින්න දුවෙන් එළියට ගිහිල්ලා ගෝල් දෙනියයි ගාල්ල දෙනියයි මාදම්පේ මාර්ගයේ දිගේ ගමන් කරලා නැවත ඉමදුවෙන් ඇතුලට එන්න පුළුවන්. මේ අපේක්ෂා කරනවා හැකික්මනින් මේ දේවල් ඉවත් කරලා මාර්ගයේ ගමනාගමනයට ලබා දෙන්න. අතිව අධික වර්ෂා උපතනයත් සමඟ අද රාත්‍රී මංහිතන්නේ අටා මාට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ චේනේ 102 කියන ස්ථානයේ නායෑම් තත්ත්වයක් ඇතිවල් තියෙනවා. තැන්දි අපේ නිරීක්ෂණය කරහම අපට තේරුණා මීටර 75ක් 100ක් විතර ප්‍රදේශයක් පස්වලින් වැවිලා තිනවා. මෙතන ඇත්තටම කල්නොත් යම්කිසි නායෑමේ සලකුණු ඇතිවෙච්ච ප්‍රදේශයක්. ඉතින් අපි දැන් නිරීක්ෂණයට අනුව මම හිතන්නේ තවත් පස් ඒමේ හැකියාවක් තියන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒක හින්දා අපි තීරණය කරා මේ මාර්ගයේ එක මන්තීරුවක් පස් ඉවත් කරලා අයින් කරන්න. ඒක මම හිතන්නේ දැන්ටම මාර්ග සංවාධිකාරියේ අධ්‍යක්ෂතුමාගේ අධීක්ෂණයට වැඩකටු පටන් අරන් තිනවා. කෙසේ නමුත් යම්කිසි අවධානමක් තියෙන හින්දා අපි එක මන්තීරුවක් විවෘත කරලා බලනවා. තවත් නායිද්‍ය සක්‍රිය වෙනවද නැද්ද කියලා හෙට උදේට තවත් නිරීක්ෂණයක් කරනවා. ඒ නිරීක්ෂණය කරලා අපට සම්පූර්ණ වාර්තාවක් දෙන්න පුළුවන් මේකේ තියෙන තත්ත්වය මොකද්ද කියන එක. දැනට තියෙන තත්ත්වය අනුව මම හිතනවා අපිට මේ පස් අයින් කිරීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියන එක. ඒක ආරම්භ කරලා කෙසේ නමුත් දැඩි අධීක්ෂ සුපරීක්ෂාකාරී තත්ත්වයක් කරතේ කරන්න ඕන. මොකද මම හිතන්නේ තාමත් ඒ වතුර පාර එන මට්ටමක් තියෙනවා. ඒ දියර ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ කටයුතු ආරම්භ කරලා උදේ වෙනකොට බලාපොරොත්තු වෙනවා අපි මාර්ගය විවෘත කරන්න ඒ තියෙන මේ සම්පත් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා මේ මම හිතන්නේ මේ සිදුවීමත් එක්කම මේ ප්‍රදේශයේ තියෙන අස්ථාවරතාවය ස්ථාවර කිරීමට ව්‍යාපෘතියක් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක කටයුතු කරලා මම හිතන්නේ සුරක්ෂා මාර්ගය භාවිතා කරන ජනතාවගේ සුරක්ෂිතතාවය තහවුරු කරන ඉදිරියට. මේ අනතුරු සම්බන්ධයෙන් යම් විග්‍රහයක් කියන්න පුළුවන්කමක් තියෙනවද මොකක්ද? මම හිතන්නේ මම මෙතන මුලින්ම මේ නාය අවස්ථා දෙකදී ඇවිල්ලා තියෙනවා. මුල් පළවෙනි නාය ආවිල්ලා මේ දකුණු මන්තිරුව තමයි යටවෙල තියෙන්නේ. ඊට පස්සේ මම හිතන්නේ දෙවනි පාටත් ඇවිල්ලා තමයි සම්පූර්ණ මන්ත්‍රී හතර රටවල තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ தත්ත්වය දැන් මම හිතන්නේ මුද්දුර පාළවල තියෙන්නේ. මම හිතන්නේ පස් ටික අයින් කරයි පස්සේ අපිට මම හිතන්නේ මන්ත්‍රී අයින් කරන්න පුළුවන් වේවි. මේ නෙහා ප්‍රදේශයේ මෙතනින් නෙහා මීටර් 100ක පමණ ප්‍රදේශයේ සාක පද්ධතින් පරීක්ෂණ කිරීමේදී තමයි කියනවා නායාමේ තත්ත්වය තවදුරටත් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන. මොකද මීට කලිනුත් මම හිතන්නේ මීට එහා ප්‍රදේශයක අපේ තියෙන මං හිතන්නේ බෑවුමේ යම් කිසි ඉතලීමක් වාර්තා වෙලා තිනවා. ඒ ඉතලීමත් එක්ක මං හිතන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය අවශ්‍ය කෙටි කාලීන විසඳුම් අරන් තිනවා. කෙසේ නමුත් අපි දීර්ඝ කාලීන පරීක්ෂණ ස්ථානීය පරීක්ෂණයක් කරලා අවශ්‍ය දීර්ඝ කාලීන විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.